අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද මේ පින්වත් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව මුළු මහත් ලෝකයා කිරිහිම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරවන්නට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පානදුර ජෝන් කීල්ස් නිවාස සංකීර්ණයේ පදිංචි AKGS නවරත්න මහත්මා හා එම මහත්මියතුළු පිරිස
ධර්ම දානීය අති උතුම් දානීය දානියන් අතර ධර්ම දානීය උසස් එසේ උසස් බව රැඳිලා තියෙන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමකගේ බුද්ධ වචනය හැර අනිත් කිසිම දෙයක් සසරින් එතර වීමට උපකාර වෙන්නේ නැහැ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය තුලිම තමයි නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කෙනෙක් දන් දෙන්නේ කෙනෙක් සිල් ගන්නේ කෙනෙක් භාවනා කරන්නේ ධර්මය නිසා ඒ ධර්මයට සමාන කරන්න දෙයක් නැහැ ධර්මය දෙවනි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණයි එහෙමනම් එවන් උතුම් ධර්මයක් මුළු මහත් ලෝකයා කිරිහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට දායකත්වයේ දරනවා කියන කාරණාව අති විශේෂ කරුණක් හැටියට හඳුන්වන්නට පුළුවන් අපි මේ පින්වතුන්ට දේශනාව නිමවටපත් වෙනකොට පින් අනුමෝදන් කරනවා මේ උතුම් ධර්ම දක්ෂිනාව බොහෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා ඒ අය මෙහි ධර්ම කරුණු සටහන් කරගෙන ඔවුනුත් තවත් බොහෝ දිනකට මේ ධර්ම දාණය කියලා දෙමි ඔවුන්ට පැහැදිලි කරනවා ඒ ආකාරයට ගත්තම ධර්මය මේ විදියට දේශනා කරන එක මහා පිං ගංගාවක් වගේ පුණ්‍යස්කන්ධයක් පුණ්‍යාභිසන්ද පිං ගඟක් කලනවා අදත් එහෙමනම් මේ පිංවතුන් කිරෙහි සුවිශේෂී ධර්ම කාරණාවක් මාතෘකා කරගත්ත අපේ පිංවතුන්ට දේශනා කරන්න අපි පසුගිය ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවන් තුලදී බොහෝ මාතෘකා සාකච්ඡා කළා ඒ අතර අති විශේෂ මාතෘකා පෙළක් අපි දේශනා කළා ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අති උතුම් ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව දේශනා මාලාව මේ ශාසනයේ වැඩ හිටපු ගුණ අතරින් උත්තම ප්‍රඥාලාභින් අතරින් භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවිනි වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව අපි කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා මොකද උන්වහන්සේලා පිළිබඳව කතා කරන්න තිබෙන පරාසය අතිවිශාලයි අපි ඉදිරි දවස්වල සාකච්ඡා කරමු උන්වහන්සේලා මේ පාරමිතා පුරන්න ආරම්භ කරපු ජීවිත පිළිබඳව ඒ වගේම අපි සාකච්ඡා කළා ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව අග්‍රස්ථාන පහක් ලැබූ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර ලැබූ අති උතුම් සුවිශේෂී මහරහතන් වහන්සේ නම ඒ ආනන්ද මහරහතන් වහන්සේ කොයිතරම් අපේ ශාසනීයට වැදගත්ද කියලා කියනවා නම් මේ තරම් මහා ධර්මස්කන්ධයක් ගබඩා කරගෙන අප වෙත අද පැමිණලා තියෙන්නේ උන්වහන්සේගේ ඒ අති උතුම් ගුණේ නිසාම තමයි දේශනාවක් නිමවටපත් වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා වගේම අපි ආනන්ද මහරහතන් වහන්සේටත් නමස්කාර කරන්න පුළුවන් නම් ඒකත් විශේෂ කෘතගුණ සැලකීමක් ඇටියට හඳුන්වන්නට පුළුවන් ඒ තරම්ම උන්වහන්සේ අපේ ශාසනීයට මහා ශාසනික සේවයක් කළ උත්තමී එහෙම අපි විවිධ ආර්යයන් වහන්සේලා පිළිබඳව සාකච්ඡා කළා අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා තවත් එවැනිම ආර්යයන් වහන්සේ නමක් පිළිබඳව ඒ තමයි මේ සම්බුද්ධ ශාසනයේ පළමු ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේට පසුව මේ ධර්මය අවබෝධ කරගත් මහ උත්තමයන් වහන්සේ තිසරණ තිබුණට සරණ දෙකකට විතරක් වන්දනා කරන මහ උත්තමයන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබපු උත්තමයන් වහන්සේලාගේ තානාන්තර ඒ අග්‍රස්ථානයේ ලැබපු උත්තමයන් වහන්සේට වඩා පහලින් තවත් බොහෝ ශ්‍රාවකයන්ට තියෙන පුළුවා 이르දිමුතුන් අතරින් අග්‍රස්ථානයේ ලැබූ මුගලන් මහරහතන් වහන්සේගේ අග්‍රස්ථානීය තවත් බොහෝ ශ්‍රාවකයන්ට තියෙන පුළුවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් තියෙනවා තවත් දෙවෙනිකුට දෙවැන්නිකුට හිමිකම් කියන්නට බැලි ඒ තමයි චිරරාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය හැබැයි මේ චිරරාතඥ කියන ගණයට තවත් ශ්‍රාවකයන්ට පත් වෙන්න බෑ අපි 이르දිමුතුන් අතරින් අග්‍රස්ථානය කියලා කිව්වට චිරරාතඥ පුද්ගලයන් ශ්‍රාවකයන් අතරින් අග්‍රස්ථානය කියලා කියන්නට බෑ චිරරාතඥ කියන අග්‍රස්ථානය ලබන්න පුළුවන් එක බුද්ධ ශාසනයක එක ශ්‍රාවකයන් වහන්සේට පමණයි ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ
මේ ධර්මය අවබෝධ කරගත් උතුමන් වහන්සේ කියන එකයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි අඤ්ඤා කියන ගෞරව නාමයේ ලැබූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අද එහෙමනම් අපි කතා කරන්නේ මෙතෙන් සිට සති කිහිපයක් පුරාවටම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව. ඇයි අපි පිංගොතනේ මේ ශ්‍රාවකයන් පිළිබඳව කතා කරන්නේ? සමහර කෙනෙක් අහන්න පුළුවන් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව කතා කරන එකේ අරමුණ මොකද්ද කියලා. සමහර කෙනෙක් මෙහිම දේශනාවක් අහනකොට මන් දොත්සහී වෙන්න පුළුවන්. ශ්‍රාවකයන් වහන්සේලාගේ කතා අහනකොට ශ්‍රද්ධාව වැඩෙනවා විතරයි හැබැයි කපටගේ අපගේ නිවනට උපකාරයක් නෑ කියලා. නමුත් පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දැනගැනීමේ අරමුණු කිහිපයක් තියෙනවා. පළවෙනිම අරමුණ තමයි සංඝානුස්සති නම් භවනාව වඩන්න. අනුස්සති භවනාවල සංඝානුස්සති නම් භවනාව වඩන්න අනිවාර්යයෙන්ම සංඝරත්නය පිළිබඳ දැනගන්නට ඕන. එක එක කරුණ. තවත් කාරණාවක් අපි සංඝරත්නයට ගරු කරනකොට ඒ සංඝරත්නයට ගරු කරනකොට අපේ හිතේ මේ සංඝරත්නය පිළිබඳ ගුණ දැනගෙන තියෙන්නට ඕන. සංඝරත්නයේ ගුණ හරියට අපේ මනසට දැනුනොතින් වැටහුනොතින් සංඝරත්නයට වන්දනා කරද්දී ආන්න ඒ ගුණ ආවර්ජනය කරලා අපට වන්දනා කරන්නට පුළුවන්. එතකොට සංඝරත්නයට වන්දනා කරාම ලැබෙන ආනිසංස සංඝරත්නයේ ගුණ දැනගෙන වන්දනා කරනකොට අපට ලබන්න පුළුවන්. එහෙමනම් ඒ සඳහා මේ සංඝරත්නයේ ගුණ දැනගන්න ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ දැනගන්නට ඕන. අනිත් විශේෂම කාරණාව තමයි අද කාලේ බොහෝ දෙනෙක් රැවටිලා ඉන්න කාරණාවක් තමයි මාර්ගඵල ලාභින් හැටියට ඉස්මතු වෙන බොරු මාර්ගඵල ලාභී. අද කාලේ බොහෝ දෙනෙක් එහෙම පිරිස පිළිබඳව හසු වෙලා ඔවුන්ගේ සරණ ගිහිල්ලා තමන්ගේ මුළු සංසාරයම දරුණු දුගතියකට කල්ප ගානකටවත් ගොඩේන්නට බැරි දරුණු ස්ථානයකට හරවගෙන තියෙනවා. ඒ කාරණාවත් බොහෝ දුක්සහගත කරුණා. අද පින්වතුනි එහෙම ඉස්මතු වෙච්ච රහතන් වහන්සේලායයි කියලා කියාගත්තු කී දෙනෙක් නම් ඉන්නවද? නමුත් ඔවුන්ගේ සරණ ශ්‍රාවක පිරිසක් යන්නේ මොකක් නිසාද? ඇත්ත රහතන් වහන්සේ බොරු රහතන් වහන්සේ කවුද කියලා හරියට හොයාගන්න බැරුව රහතන් වහන්සේලාගේ ගුණ හරියට දැනගත්තොත් පින්වත්නි අපට මේ බුරු රහතන් වහන්සේලා කවුද ඇත්ත රහතන් වහන්සේලා කවුද කියලා හොයාගන්නට පුළුවන්. අපේ ලංකාවේ එහෙම සිදුවෙච්ච එක කතාවක් තියෙනවා. අපගේ දේශනාවට කාලය බොහෝ සින් අවශ්‍ය වුණත් මං හිතනවා මේ කාරණාවත් සඳහන් කරමින්ම අපේ දේශනාවට එළඹීම වටිනවා කියලා. මොකද බොහෝ දිනක් අපේ නිතරම නගන ප්‍රශ්නයක් තමයි අපි මේ ආර්යයන් වහන්සේලාගේ කතා අහලා ඒක අපි කොහොමද නිවනට හරවගන්නේ කියලා. ඒ කාරණාවට ඒ ප්‍රශ්නයට පිළිතුරක් සපයලම අද දේශනාව ආරම්භ කරනවා නම් ඉතාම යහපත් කියලා අපට හිතෙනවා. අපේ ලංකාවේ එක මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ අවසානයේ අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑය අසල එක පන්සලකට වැඩම කරනවා. ඒ පන්සලේ වැඩ ඉන්නව සාමණේරයන් වහන්සේ නම. හැබැයි උන්වහන්සේ ධානලාභී සාමණේරයන් වහන්සේ ළම. උන්වහන්සේට ධාන තියෙනවා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න චෛත්‍ය ස්ථානයකට යනකොට උන්වහන්සේ වැඩිපුරම ප්‍රිය කරන්නේ කවුරුවත් නැති වෙලාවට ගිහිලා වන්දනා කරන්න. මොකද ඒ තරම්ම ශ්‍රද්ධාවක් උන්වහන්සේලාගේ සිතේ උපදව ගන්න පුළුවන් නිසා. දැන් මේ රහතන් වහන්සේත් සියල්ලෝම වන්දනා කළ ඉවරුණාම රුවන්වැලි මහාසෑය ළඟට යනවා. රුවන්වැලි මහාසෑය වන්දනා කරන්න. අර සාමණේරයන් වහන්සේ මේ කාරණාව දකිනවා. සාමණේරයන් වහන්සේ බලනවා මේ මහතෙරුන් වහන්සේ කොහෙද මේ වැඩම කරන්නේ. උන්වහන්සේගේ පසුපස පියවර තබමින් රුවන්වැලි මහාසෑය ළඟට යනවා. රහතන් වහන්සේ වන්දනා කරන්න ආරම්භ කරනකොටම සාමණේරයන් වහන්සේ පසුපසින් ඉඳගෙන උගුර පාදනවා. පසුපස හැරිලා මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ දැකලා අහනවා ආශමුතුනි දැන්ද ආවේ කියලා. ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේ චෛත්‍ය වන්දනා කරන්න ආපු වෙලාවෙම තමයි මම පසුපසින් ආවේ.
ඊළඟට සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ චෛත්‍ය වන්දනා කරන්න මල් ටිකක් එහෙම ලැබුණොත් හොඳයිද කියලා අහනවා. ඒ වෙලාවේදී මහතෙරුන් වහන්සේ අහනවා මෙවන් මහා චෛත්‍යයකට මල් ටිකක් ලැබුණොතින් කවුද අහනවා ඒ අවස්ථාව මගහරව ගන්න? කවුද අහනවා පූජන කරන්නේ? ඒ ප්‍රකාශයේම සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි එහෙමනම් මද වේලාවක් වැඩ ඉන්න මම මල් ටිකක් ඔබ වහන්සේට ගෙනත් දෙන්නම් කියලා උන්වහන්සේගේ ඉරුදියෙන් හිමාලයට වැඩම කරලා හිමාලයේ ඊටාම සුවඳවත් මනරම් මල් පෙරහන් කඩයකට දාගෙන රහතන් වහන්සේට ගෙනල්ලා දෙනවා. හැබැයි මේ රහතන් වහන්සේ නමක් කියලා මේ පොඩි හාමුදුරුව දන්නේ නෑ. කතාව අවසානයේද බලන්න රහතන් වහන්සේ නමක් කියන්නේ හරියට කවුද කියලා. දැන් සාමණේරයන් වහන්සේ මල් ටික ගෙනල්ලා දුන්නම මහතෙරුන් වහන්සේ අහනවා ආයිෂ්මතුනි මල් පොඩ්ඩයි නේද කියලා. ඒ වෙලාවේදී මහතෙරුන් වහන්සේගේ ප්‍රකාශයෙන් සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි බුදුගුණ ආවර්ජනය කරලා පූජා කරන ඔබ වහන්සේට ප්‍රමාණවත් මල් ලැබෙයි කියලා. දැන් පෙරහන් කඩේ තිබිච්ච මල් ටික සාමණේරයන් වහන්සේ පූජා කළා, මහතෙරුන් වහන්සේ පූජා කළා. මල් ඉවරුනහම සාමණේරයන් වහන්සේට කියනවා, සාමණේරයන් වහන්සේ කියන ස්වාමීනි පෙරහන් කඩේ මුව යටපැත්තට හරවන්න ඔබ වහන්සේට ඇතිතරම් මල් ලැබී කියලා. අර සාමණේරයන් වහන්සේ පෙරහන් කඩේට මල් දාලා තියෙනවා පිංවත්නි, මුළු සෑම මළුවම පුරවන තරම් මල්. දැන් අර පෙරහන් කඩේ ඇතුලෙන් මල් වැටෙනවා වැටෙනවා වැටෙනවා, මුළු සෑම මළුවම මල් වලින් පිරෙනවා. දැන් සෑම මළුව මල් වලින් පුරවල ඉවරයි. දැන් තෙරුන් වහන්සේ මල් වැටෙන එක නතර කරගන්න බැරුව පොඩි හාමුදුරන්ට ආයි කියනවා. ඒ වෙලාවේ පොඩි හාමුදුරුවෝ ධ්‍යාන ශක්තියෙන් මල් වැටෙන එක නතර කරනවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා මේ සාමණේරයන් වහන්සේගේ ධ්‍යාන ස්ථීර වශයෙන්ම පවතිනවද? බලනකොට දකින්නවා සිහිය නැතුව ධ්‍යානිය බිඳෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. පොඩි හාමුදුරන්ට ඒ වෙලාව අවවාදයක් දෙනවා, ආයිෂ්මතුනි පෘථග්ජන ඉර්ධිය කියලා කියන්නේ ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ නිසා සිහිය උපදවාගෙන තවත් වීරිය වඩන්න කියනවා. ඒ කියන්නේ මාර්ගඵලයක්වත් ලබන්න කියලා කියන්නේ. නමුත් පොඩි හාමුදුරුවෝ මහතෙරුන් වහන්සේගේ අවවාදය සලකන්නේ නැතුව ඒක නැහැහුණා වගේ යනවා එතනින්. ඊළඟට ආයෙමත් දවසක මහතෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ගම කෙළවරට පිණ්ඩපාතේ වඩිනකොට සාමණේරයන් වහන්සේ ඉර්ධියෙන් මහතෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට එනවා. ඒ විලාවේ මහතෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේට අවවාදයක් දෙනවා, ආයුෂ්මතුනි පෘථග්ජන ඉර්ධිය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් සිහියෙන් කටයුතු නොකළොත්. එනිසා සිහියෙන් කටයුතු කරන්න, සිහිය නැති කරගත්තොත් ආයුෂ්මතුන්ට අනාගතේ එක ඇසක් අන්ධ කාන්තාවකින් කැඳ බොන්නේ වෙන්නේ කියලා. සාමණේරයන් වහන්සේ විලාවේ අහනවා ස්වාමීනි එහෙම දෙයක් කොහොමද මට වෙන්නේ කියලා. එකෙනු උන්වහන්සේගේ ධානයේ පිළිබඳවත් උන්වහන්සේට මාන්නයක් තිබිලා තියෙනවා. නමුත් දවසක් මේ සාමණේරයන් වහන්සේ ඉර්ධියෙන් වඩිනවා. වඩිනකොට එක කාන්තාවක් ගඟක් අසල නානගම සින්දුවක් කියනවා. මේ ගීතයට අවධානය යොමු කරපු මේ සාමණේරයන් වහන්සේට තමන්ගේ පංච නීවරණයන් බලවත් වෙනවා. ඒ වෙලාවේදී ධානයේ බිඳෙනවා. අහසින් ගමන් කරනකොට ධානයේ බිඳිච්ච නිසා කුරුල්ලෙකුගේ පිහාටක් පොළොට පතිත වෙන්නේ යම්සේද ආන් ඒ විදිහට මේ සාමණේරයන් වහන්සේ පොළොවට වැටෙනවා. දැන් උන්වහන්සේගේ ධානයනේ. අර කාන්තාව නග්නව තමයි නාන්නේ. කාන්තාවගේ රූපයේ පිළිබඳ ආසාවක් ඇති වෙනවා. ඒ වෙලාවේ ඇයට ඇවිටිරි කරලා ඇයත් සමග ගිහි ගෙදරට යනවා. දැන් මේ වෙලාවේ උපවිදි වෙච්ච මේ පුරුෂයා ගිහි වෘතීන් කරගෙන තමයි තමන්ගේ ජීවිකාව දැන් ගෙනියගන්න තියෙන්නේ. හැබැයි පැවිදි වෙලා ඉන්නකොට වෙලාවට ආහාර පාන අරගෙන පුරුදු වෙලා හිටපු කෙනෙක්. නමුත් දැන් සමහර දවස්වලට කාන්තාව ආහාර ගෙනකොට ප්‍රමාද වෙනවා තමන්ගේ රැකියාව කරන ස්ථානයේ. එහෙම දවසක් ප්‍රමාද වෙලා ආහාර අරගෙන එන මේ බිරිඳට මේ උපවිදි වෙච්ච පුරුෂයා චෝදනාවක් කරනවා. ඇයට බනිනවා. ඇය පෙරලා ස්වාමියාටත් බනිනවා, මට අතට පයට සේවකයෝ ගෙනත් දීලා තියෙනවා නම් මට නුඹට වෙලාවට කන්න දෙන්න පුළුවන්. ගෙදර වැඩත් කළා, දරුවන්ගේ වැඩත් කළා,
සියල්ලම අවසන් කළ මෙතනට එනකොට මට ප්‍රමාද වෙනවා. ඒ ප්‍රකාශය සමග කේන්තිගත් මේ පුරුෂයා දණ්ඩක් උල් කර කර හිටපු දණ්ඩ විසිකල ගැහුවා. අර කාන්තාවගේ කැසක් පසාරු කරගෙන දණ්ඩ ඇතුළට ගියා. දැන් එහා අඳ වුණා. මේ පුරුෂයා ඒක දැකලා එතන මඩන්න පටන් ගත්තා. පිරිස ඇවිල්ලා මේ පුරුෂයාව සනසවන වුණා. ඒ වෙලාවේදී අර සනසවන පුරුෂයෝ කියන්නේ නුඹ කරපු අපරාධයේ නුඹ දුක් වෙනවා ඇති. නමුත් ඊට හදාගන්න අපි ආයෙ කොහොම හරි සුවපත් කරගමු කියලා. දැන් වටේනේ මිනිස්සු හිතන්නේ තමන්ගේ පහරෙන් බිරිඳ ගෙහ අඳ වුණා ඒකට දුක හිතිලා අඬනවා කියලා. නමුත් මේ පුරුෂයා අඬන්නේ ඒකට නෙවෙයි. අන්න ඒ වෙලාවේ තමයි ඒ පුරුෂයාට මතක් වුණේ එදා අර මහතෙරුන් වහන්සේ දීපු අවවාදය. සිහිය උපදවා ගන්නේ නැතිව කටයුතු කළොත් අනාගතේ එක ඇසක් අන්ධ කාන්තාවකකින් කැඳබොන්න වෙනවා කියලා. එතකොට තමයි උන්වහන්සේට වැටහුණේ මේ උපවැදි වෙච්ච පුරුෂයාට වැටහුණේ එදා හිනම් මට මුණ ගැහුණේ ආර්යයන් වහන්සේ නමක් නේද කියලා. බලන්න පින්වුතුනි මේ රහතන් වහන්සේ කොහොමද මේ සාමණේරයන් වහන්සේ අඳුනගත්තේ? අඳුනගන්න ඉඩක් රහතන් වහන්සේ කිසිම තැනක තියල නැහැ. එතකොට තේරෙනව නේද ධානලාභීකුටවත් රහතන් වහන්සේ කවුද කියලා හොයාගන්න බෑ. නමුත් අද කාලේ බුරු රහතන් වහන්සේලා පින්වුතුනි කොයිතරම්නම් මිනිසුන් මුලාවට පත් කරනවද? මිනිසුන් හරියට අන්ධ කරනවා. දැන් මේ රහතන් වහන්සේ අඳුනගන්න පුංචි ඉඩක්වත් තියලා නේ? පුංචි සැකයක්වත් සාමණේරයන් වහන්සේගේ හිතේ ඇති කරවල නේ? පසුපසින් තමන්ගේ ළඟට ආවම සාමණේරයන් වහන්සේගෙන් අහනවා ආශ්මුතුනි දැන්ද ආවි කියලා. ඊළඟට මල් ටික පූජා කරලා පූජකරණ ගෙනත් දුන්නම කියන මල් පොඩ්ඩයි නේද කියලා. පූජකරණ මල් පෙරහන් කඩින් වැටෙන එක නතර කරගන්න බැරි වුණාම කියනම මේ මල් ටික නතර කරගන්න බැරිද කියලා. පින්වත්නි ධානලාභී කොට ඊතරම් ශක්තියක් තියෙනවා නම් මහරහතන් වහන්සේ නමකට කොයිතරම් නම් ශක්තියක් තියෙනවද? නමුත් උන්වහන්සේගේ ශක්තිය කිසිම තැනක ඉස්මතු කරේ නෑ. ඒ නිසා සාමණේරයන් වහන්සේට පුංචිම සැකයක්වත් ඇති වුණේ මේ අඩුමතරමේ සෝවාන් වහන්සේ නමක්වත්ද කියලා. එහෙමනම් තේරෙනව නේද රහතන් වහන්සේලා හොයාගන්නවා කියන එක අපිට කොයිතරම් දුෂ්කරද කියලා. එතකොට පින්වතුනි අද කාලේ අපිට එහෙම රහතන් වහන්සේ නමක් හිටියත් හොයාගන්න බෑ. සමහරලාට අපි ඇසුරු කරන්නේ, සමහරලාට අපි දුරස් කරන්නේ රහතන් වහන්සේ ලැබෙන්න පුළුවන්. නමුත් මෙහෙම ධර්ම කාරණාවල් අපි අහනකොට අපි මේ මගපල ලාභීන් කවුද කියලා හරියට හොයාගන්න පුළුවන්. ඒකින් අදහස් කරන්නේ නෑ මේ මාර්ගඵල ලාභීන් ගෙන්ම තමයි අපි මේ ධර්මය අහන්න ඕන කියලා. අපි මාර්ගඵල ලාභීන් බිහි වෙනකම් ඉන්න ඕන කියලා. එහෙම බිහි වෙලා මාර්ගඵල ලාභීම ධර්ම දේශනා කරන යුගයක් ආවොත් ඒක ඉතාම යහපත් සම්බුද්ධ ශාසනයට මනාලාභයක්. මොකද උන්වහන්සේලා කවදාවත් මේ ශ්‍රාවකයන්ව මුලාවටපත් කරන්නේ නෑ. නමුත් පින්වතුනි අපි එහෙම මගඵල ලාභීන්යයි කියලා හිතලා වැරදි තැනකට හිත පිහිටුව ගත්තොතින් ඒක අපට ලොකු අලාභයක්. මං දේශනාවට කලින් මේ කාරණාවල් ටික සඳහන් කළේ පින්වතුනි බොහෝ දිනක් නගන ප්‍රශ්නයක් තමයි ඇයි අපි ඔය ආර්යයන් වහන්සේලගේ කතා අහන්නේ? මොකද අපේ නිවනට ඒකෙන් තියෙන ප්‍රයෝජනය? කිසිම ධර්ම කාරණාවක් අපේ නිවනට බැහැර කරලා නැහැ. නිවනින් එහාට ගෙනියලා නැහැ. හැම ධර්ම කාරණාවක්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අපට නිවනට අවශ්‍ය වෙන නිසාමයි. එහෙමනම් රහතන් වහන්සේලාගේ ගුණ දැනගන්නේ මොකටද? පින්වත්නි අපට සැබෑ මාර්ගඵලලාභීන් කවුද කියලා අඳුරගන්න පුළුවන්. සංඝරත්නයේ කෙරෙහි හිත පිහිටුව ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සංඝානුස්සතිය නම් වූ මේ භාවනාව වඩන්ඩ සංඝරත්නයේ ගුණ දැන ගැනීම අතිශයම වැදගත් වෙනවා. එහෙමනම් මේ කාරණාවල් ටික සඳහන් කරමින් අද අපි මාතෘකා කරගත් දේශනාවට ප්‍රවිෂ්ඨ වෙමු. අපි සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වන්නේ චිර රාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අගතැම්පත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිංගතුනි නියත විවරණේ ලබන්නේ මීට කල්ප ලක්ෂයකට කලින් එනම් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලේ මීට කල්ප ලක්ෂයකට කලින් තුසිත දේව්පුරේ නික්මිලා උත්තර නම් වූ පුරුෂයා මනුෂ්‍ය ලෝකයේ උපදිනවා එසේ උපන්න උත්තර නම් වූ මේ පුරුෂයා අවුරුදු 10000ක් ගිහි ගේ වාසය කරලා අවුරුදු 10000කට පස්සේ ගිහි ගෙයින් නික්මිලා අබිනිෂ්ක්‍රමණය කරලා දින 7කින් සම්මා සම්බුද්ධත්වේ නම් මේ උතුම් සර්වඥතා ඥානෙ ලබා ගන්නවා ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානෙ ලබාගෙන බෝධි පරියංකෙන් නැගිටලා තමන් වහන්සේගේ දක්ෂින පාදය මේ මහ පොළොවට තබනවා උත්තර නම් වූ මේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පළමු පාදයේ මේ මහ පොළොවට තබද්දී මේ මහ පොළොවේ වැලි කැට පස් කැට දූවිලි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයට ස්පර්ශ වෙමින් ඉඩක් මේ මහ පොළොව දුන්නේ නේ මහ පොළොවෙන් මහා පදුමියක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ පිළිගන්න පිපුණා ඒ පාදයේ කොතරම් විශාලයිද ඒ පදුමේ ප්‍රධාන පෙති රියන් 90ක් විශාලයි කේසර කියන කොටස රියන් 30ක් විශාලයි මැද කොටස කර්ණිකාව කියන කොටස රියන් 12ක් විශාලයි පාදයේ තබන ස්ථානීය රියන් 11ක් විශාලයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරියේ උස රියන් 58ක් විශාලයි කියලා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂින පාදය මේ මහා පදුමෙහි තබනකොට ඒ පදුමෙන් මත තිබිච්ච රේණු ආකාශ තලයට විහිදෙනවා අහසට විසිදිච්ච ඒ රේණු උත්තර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුල් ශරීරයේම තවරමින් පහතට කඩාගෙන හැරෙනවා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශරීරේ හැම මොහොතකම යොදුන් 30ක් ඈතට ශරීර රශ්මි විහිදෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ස්පර්ශ කරමින් වැටෙන ස්වර්ණ වර්ණ වූ මේ රේණු භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ රශ්මියෙන් තැවරිලා සියල්ලෝන්ටම පෙනෙන්නේ හරියට ආලෝක ධාරාවන් විහිදෙන වගේ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි ශ්‍රී පදුල ශ්‍රී පාදය මහ පොළොට තබනවා පෙර මහා පදුමයේසේම තවත් පදුමයක් මේ මහ පොළොවෙන් නික්මිලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ පිළිගන්නවා ඒ විදියට තුන්වෙනි පාදයක් නැවත මහ පොළොට තබනවා ඒ තුන්වෙනි පාදයක් පිළිගන්න මහ පොළොවෙන් ඒ තරම්ම මහා පදුමයක් පිපිලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ පිළිගන්නවා අවුරුදු 90000ක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ කාලයේ ගත කළා අවුරුදු 90000ක් පුරාවටම උන්වහන්සේගේ ශ්‍රී පාදය මේ මහ පොළොවට තබන ඉඩක් දීලා නේ තබන තබන පදුමයක් තබන තබන පීවරක් පීවරක් පාසාම මහා පදුමේ බැගින් පිපෙනවා ඒ නිසාම උත්තර නම් වූ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කියලා නම පටබඳිනවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ අපේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කාලේ හංසවතී කියන නගරේ එක කුලගේක උපදිනවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ හංසවතී නගරයට පිවිසිලා බුද්ධත්වයේ ලැබපු මුල් කාලයේම පිය රජුරවන්ට ධර්මදේශනා පවත්වනවා
දේශනාව නිමවට පත් වෙනකොට බොහෝ සත්වයන් මාර්ගඵල ලබනවා. භාග්‍යවතුන් වහන්සේ පිය රජුරවන්ට ධර්මදේශනාව කරලා ඉවරුනාම දේශනාව නිමවට පත් වුනාම පිය රජතුමා තමන් වහන්සේගේ මාලිකාවට දානීයට ආරාධනා කරනවා. ඒ වෙලාවේදී පසුදා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය රජුරුවන්ගේ මාලිගාවට දානයට වැඩම කරාම ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනාව පවත්වනවා. ආන් ඒ වෙලාවේදී අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් ලබලා දෙනවා. එනම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේගෙන් මාර්ගඵල ලැබපු උත්තමයන් වහන්සේ ලෙස චිර රාතඥ භික්ෂුන් අතරින් අග්‍රස්ථානයක් එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ලැබලා දෙනවා. මෙන්න මේ වෙලාවේ මේ අවස්ථාවට අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ කාලේ සිටුණු සිටු කුලයක ඉපදිලා සිටුවරයෙක් වෙලා ඉඳෙද්දී රජතුමාගේ දාණයට සම්බන්ධ වෙනවා. මේ අග්‍රස්ථානයේ දිහා බලලා ඒ සිටුවරයට මෙන්න මෙහිම සිටුවිල්ලක් පහළ වෙනවා. මේ නම් භික්ෂුන් වහන්සේ අති විශේෂ ශ්‍රාවකයන් වහන්සේ නම. ඒ කාන්තේම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත් උතුමයන් වහන්සේ. මේ මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පසුව දෙවනි ආර්යයන් වහන්සේ. උන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේට හැර තවත් කෙනෙකුට වන්දනාවක් කරන්නේ නැහැ. සැබවින්ම උන්වහන්සේගේ අග්‍රස්ථානය අතිවිශේෂයි. මෙවැනි ප්‍රාර්ථනාවක් මෙවැනි වූ උතුම් අග්‍රස්ථානයක් යම් ශාසනයක මටද ලබන්න පුළුවන් නම් ඒ කාරණාව කොයිතරම් අතිවිශේෂ කාරණාවක්ද කියලා මේ සිටුවරගේ හිතේ සිතුවිල්ලක් විපදිලා ඒ සංඥාවෙන්ම පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට දානෙට ආරාධනා කරනවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කරලා බලලා මොහුගේ දාණයෙන් මොහුට මහා ලාභයක් සසරට ලැබෙන බව දැනගෙන සිටුවරයාගේ දාණය භාග්‍යතුන් වහන්සේ බාර ගන්නවා. සිටුවරයා තමන්ගේ නිවසට ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට තමන්ගේ සිටු නිවසේ දානය සූදානම් කරනවා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝරත්නයට දානීය පූජා කරලා ඒ වෙලාවේ සිටුවරයා කල්පනා කරලා බලනවා, මේ තරම් උතුම් අග්‍රස්ථානයක් ලබන්න කවදාවත් එක දිනක් දානයක් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මම දින 7ක් මේ ගතිකට දන් දෙනවා කියලා නවතත් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දින 7ක්ම ලක්ෂයක් භික්ෂුන් වහන්සේලා සමග සිටු නිවසට දානෙට වඩිනවා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට දන් පූජා කරනවා. ආහාර පාන විශේෂයෙන්ම වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේට උසස්ම සිවුරු වස්ත්‍රයක් පූජා කරනවා. සියලු සංඝරත්නයටත් ඒ විදිහටම වස්ත්‍ර ගබඩාවක වස්ත්‍ර ඉවර වෙනකම්ම වස්ත්‍ර පූජාවක් කරනවා. කොතනටද පූජා කරන්නේ? පාදමූලියට. පිගති මේ පාදමූලියට පූජා කිරීම පිරිකර අති විශේෂ කරුණා. විශේෂයෙන්ම සිවුරු. අද කාලේ අපි භික්ෂුන් වහන්සේලාට සිවුරු පූජා කරද්දී අපි විශේෂයෙන්ම පූජා කරන උන්වහන්සේලාගේ අතට. නමුත් විශේෂ කරුණක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙලා තියෙනවා.
ඒ තමයි භාග්‍යවතුන් වහන්සේට ඒ විතරක් නෙවෙයි බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාට මේ සිවුරු පූජා කරද්දී පාද මූලයට පූජා කරන එක මොකද පිංගුතුණේකේ තියෙන විශේෂත්වය අතට සිවුරක් පූජා කරනවට වඩා පාද මූලයට චීවරයක් පූජා කිරීමේ තියෙන විශේෂත්වය තමයි බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා දූතාංග දරනවා ඒ දූතාංගවල එක දූතාංගයක් තමයි පාංශුකූල චීවර පෙරවනවා කියන එක අද කාලේ බොහෝ දිනෙක මේ කාරණාව වරදවා වටහාගෙන තියෙනවා පාංශුකූල රෙද්ද කියලා කියන්නේ මලගෙදරකදී පූජා කරන රෙද්ද කියලා පාංශුකූල චීවරය කියලා කියන්නේ පිංගුතුණේකට නෙමෙයි පාංශුකූල චීවරය කියලා කියන්නේ විසි කරලා දාන රෙදි කැබලි වලට දිราත්පත් වීමට දිราපත් වීම සඳහා විසි කරන රෙදි වලට කියන පාංශුකූල කියලා එතකොට ඇයි මේ මලගෙදරක වස්ත්‍රයක් අපි විශේෂයෙන්ම මේකට ගන්නෙ අතීතේ කෙනෙක් මරණයට පත් වුණයින් පස්සේදී මිනිය ඔතවන ඔතනව රෙදි කඩකින් ඒ මිනිය ගිහිලා අමුසොහනකට ගිහිලා දානවා ඒ අමුසොහනට බැහැර කරාම අර ඔතපු වස්ත්‍රය අමුසොහනේ බැහැර වෙනවා එහෙම අමුසොහන් වලට ගිහිල්ලා ආන් ඒ වස්ත්‍රය අරගෙන භික්ෂුන් වහන්සේලා තමන්ගේ චීවර සකස් කරගෙන තියෙනවා පින්වත්නි ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ මලගෙදරකදී පූජා කරන වස්ත්‍රයට පාංශුකූල වස්ත්‍රය කියලා කියන්නේ හැබැයි නිවැරදිම පාංශුකූලයේ තමයි විසි කරන්න යොදා ගන්න වස්ත්‍රය දැන් මේ පාදමූලයේ පූජා කරන එකේ තියෙන විශේෂත්වය මොකද්ද පොළොවට බද්ධ වෙච්ච නිසා පොළොව මත ඒ වස්ත්‍රයේ තියෙන නිසා ඒ චීවරයත් ගණන් ගනින්නේ පාංශුකූල වස්ත්‍රයේ හැටියට ආන් ඒ නිසා පාදමූලයට වස්ත්‍රයක් පූජා කිරීම අති විශේෂ පූජාවක් හැටියට සාසනය හඳුන්වලා තියෙනවා අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුව පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී නියත විවරණේ ලබනකොට උන්වහන්සේ දින 7ක් එක දිගට දන් දෙනවා ඒ සියලු දන් දෙද්දී පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මිචුන් වහන්සේලාට චීවර පූජා කළා තියෙන්නේ පාදමූලියට එතකොට දූතාංග දරන ඒ ශ්‍රාවකයන් වහන්සේලාට අර චීවරය පරිහරණය කරන්න පුළුවන් වෙන නිසා දැන් මේ විදිහට පින්වත්නි දන් පූජා කරලා සිටුවරයා හත්වෙනි දවසේදී පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිලා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මේ දින හතකට කලින් ඔබ වහන්සේ යම් අග්‍රස්ථානයක් මෙවැනි භික්ෂුන් වහන්සේ නමකකට ලබල දුන්නා ස්වාමීනි මමද අනාගතේ අනාගතේ බුද්ධ ශාසනයක භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනේ චිර රාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් මටද ලබන හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා මේන් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ ප්‍රථමීම ධර්මීය අවබෝධ කරගෙන චිර රාතඥ විචුන් අතරින් අග්‍රස්ථානීය ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාවට නියත විවරණේ ලැබලා දෙනවා සිටුවරයා එයින් සතුටටපත් වෙලා ඒ විදියටම එක දිගටම සිටුවරයා තමන්ගේ ජීවිත කාලෙම පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පූජා කරනවා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල නියත විවරණේ ලබාගත්තු මේ කුල පුත්‍රයා තවත් විශේෂ දානමාන ආදී පුණ්‍ය කර්මයන් කරනවා ඒ අතර විශේෂම පුණ්‍ය කර්මයක් තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අවුරුදු 90000ක් තමන් වහන්සේගේ බුද්ධ කාලයේ වැඩ ඉඳලා
උන්වහන්සේ පිරිනිවන් පෑවනවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවම උන්වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා ඒක ඝන වෙනවා. හරියට රන් කඳක් වගේ. ඒ ධාතුන් වහන්සේලා චෛත්‍යයක් හදලා ඒ චෛත්‍ය තැම්පත් කරනවා. චෛත්‍ය යොදුන් හතක් දක්වා ඉහළට ඔසවනවා. චෛත්‍ය සකස් කරද්දී රත්තරන් වලින් ගඩොල් හදන්නේ. ජලයේ වෙනුවට ගන්නේ තල තෙල්. මඩ වෙනුවට ගන්නේ හරිතාල මනෝසිලා කියන කොටස්. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ යොදුන් 12ක් පුරාවටම ශරීර රශ්මි පැතිරලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී පිඟත්නි ධාතු චෛත්‍යයෙන් යොදුන් 100ක් දක්වා රශ්මි පැතිරෙනවා. අපේ සිටුවරයා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ධාතු තැම්පත් චෛත්‍ය වටේටම දහසක් රත්තරන් වලින් විශේෂ ඉදිකිරීම් කරලා චෛත්‍ය ඇතුලේ ගෙය රතනාගරය පවා මේ සිටුවරයාගේ ධනෙන් තමයි සකස් කරන්නේ. ඒ තරම් අවුරුදු ලක්ෂයක් පුරාවටම මහා දානමානාදී පුණ්‍ය කර්ම කරලා එයින් චුත වෙලා දිවි ලෝකයේ උපදිනවා. දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලබලා මේන් කල්ප 90කට 91කට කලින් බන්දුමති කියන නගරේ එක්තරා සිටුපවුලක මහා කාල කියන නමින් උපදිනවා. තමන්ගේ බාල සහෝදරය චූල කාල මහා කාල සහ චූල කාල කියලා සහෝදරයන් දෙදෙනා එකම නිවසක වාසය කරන. මේ කාලයේදී විපස්සී මහබෝසතාණන් වහන්සේ තුසීපුරේ නික්මිලා බන්දුමති කියන නගරේ බන්දුමස්ස රජුගේ අග්‍රමහේෂිකාවගේ කුසේ උපදිනවා. පෙර බුදුවරු වගේම අබිනිෂ්ක්‍රමණය කරලා විපස්සී භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් විපස්සී භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන්න ආරම්භ කරනවා. උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා, මම කාටද මේ ධර්මයේ දේශනා කරන්න උණු මුලින්ම. එතකොට දකින්නවා විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදරයා වෙච්ච ඛණ්ඩ කියන රාජකුමාරයා, එවගේම තිස්ස කියන පුරෝහිත පුත්‍රයාත් මේ ධර්මය අවබෝධ කරගන්න දක්ෂයි. ආන් ඒ නිසා ඒ දෙන්නට මුලින්ම ධර්ම දේශනා පවත්වනවා. 18 කෝටියක් බ්‍රහ්මයන් පිරිවරාගෙන පළමු ධර්ම දේශනාව පවත්වනවා. ඛණ්ඩ කියන තෙරුන් වහන්සේ තිස්ස කියන තෙරුන් වහන්සේ පළමුවෙන්ම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන රහත් ඵලයට පත් වෙනවා. ඛණ්ඩ මහරහතන් වහන්සේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙනවා. තිස්ස මහරහතන් වහන්සේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ දෙවන අග්‍රස්ථානීය අග්ගශ්‍රාවකෙන් මහන්සේ බවට පත් වෙනවා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ක්‍රමානුකූලව බන්දුපති නගරයට වැඩම කළ බව පීරයිතුමාට දැනගන්න ලැබුණම
පීරජිතුමා බන්දුබති නගරයට එනවා පීරජිතුමා ප්‍රධාන රාජපුරුෂයන්ට ධර්මදේශනා පවත්වනවා පීරජිතුමන් තිසරණෙහි පිහිටලා තවත් බොහෝ ශ්‍රාවකයන් බොහෝ පිරිසකට ධර්ම අවබෝධය ලබා දුන්නෙන් පස්සේදී බන්දුමස්ස රජතුමා විපස්සේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිලා ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් හෙට මාගේ මාලිගාවට දානීයට වැඩම කරන සේක්වා කියලා විපස්සේ භාග්‍යතුන් වහන්සේ දානීය බාර ගන්නවා බන්දුමස්ස